හැත්තෑ එක්වී ඇති අකිලා පිලිපීනයේදී රන් පදක්කම් දෙකක් දිනයි. පිලිපීනයේ තිබ්බ ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් ඇතුළු සමස්ත පදක්කම් ත්‍රිත්වයක් දිනා දීමට මුලතිව්හි මුල්ලිවයලේ ප්‍රදේශී පදිංචිකාරියක වන අකිලා තරුණායකි සමත් වූ බව සඳහන් වෙලා තියෙනවා. 71 හැවිරිදී මේ විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් විදියට සේවය කළ කාන්තාවක් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ. මීටර 1500, මීටර 5000 ඇවිදී මේ තරග ඉසව්වලින් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කම, මීට අමතරව මීටර 5000 ඉසව්වට සහභාගී වෙලා සිවවන ස්ථානයේ දිනාගෙන තියෙනවා. එහෙමත් ඈ පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. දැන් අපි මේ ක්‍රිකට් ගැනම දවස 30ම කතා කරමින් ඉනකොට වෙනත් විවිධ ඉසව්වලින් ක්‍රීඩාවලින් රටට අභිමානයක් කීර්තියක් ගෙනෙන මේ වගේ චරිත ශ්‍රී ලංකාව තුළින් බිහිවන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. මේ අකිලා කියන දිරිය කාන්තාවට මුළු පහත් රටේම ආදරය ගෞරවය ප්‍රණාමය පිටු අතර මුල්ම පිටුව ස්වර්ණවාහිනී පත්තරින් අපි අද උදෑසනම පිරිනමමින් සඳහන් කරන්නට ඕනේ. අකිලා වඩාත්ම අවධානයට යොමු වෙන්නේ නැවතේ ඡායාරූපය ඔබට දකින්නට ලැබෙනවා නම් ඔබ දුටු අවස්ථාවේ දකින්නට ඇති ඇය පාවහන් යුගලක්වත් නැතුව සපත්තු නැතුව තමයි මේ දුවන්නේ ධාවන පතේක ඇවිදින්නේ. එහෙම ගත්තහම තවත් මේ බොහෝම අමාරුවෙන් පාවහන් යුගලක් සපත්තු ජූඩුවක් හොයාගෙන ජාත්‍යන්තර තලයේ දක්වා ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිට පයින්න ගිහිල්ලා රිටක් නැතුව ජාත්‍යන්තර තරගවලට යන්න වෙච්ච ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්න රටක් මේක. ඒ එකම ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතේම කැප කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමහර අයගේ සපත්තු දෙක ගලවලා බැලුවොත් කකුලේ යටිපතුල දිහා අවධානය යොමු කළොත් එහෙම තුවාල රතු වෙලා ඔවුන්ට ඇවිද ගන්නවත් පුළුවන් කමක් නැහැ. නමුත් අප්‍රතිහත ධෛර්යයෙන් ඔවුන් රට වෙනුවෙන් රටේ අභිමානය වෙනුවෙන් කීර්තිය වෙනුවෙන් නොනවති සටන් වදින ධෛර්යවන්ත තරුණ තරුණියන් ඊළඟට ගත්තහම දරු දෙරියන් මේ වගේ වැඩිහිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ රට නියෝජනය කරද්දී සබහර අංශ වෙනුවෙන් සබහර ක්‍රීඩා ඉසව් වෙනුවෙන් සබහර ක්‍රීඩාංගන වෙනුවෙන් ඒවායේ පහසුකම්යයි කියමින් කෝටි දහස් ගණන් වියදම් කරන රටක් මේක. අර දබුල්ල ක්‍රීඩාංගනේ විදුලි පද්ධතියක් ගැනත් පහුගිය කාලේ හරියට කතා වුණා. මේ ආදී තවත් කොතෙකුත් වියදම් කෝටි දහස් ගණනින් මිලියන බිලියන වලින් කරලා තියෙනකොට සපත්තු ජෝඩුවක් හරියට ගඩ නැති ක්‍රීඩක ක්‍රීඩිකාව රටේ නම ලෝකයට ගෙනියන බව අපි ඉතාමත්ම ඔවුන්ට ආදරෙන් ගෞරවෙන් මේ වෙලාවේ සිහිපත් කරන්නේ.